ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත්කොට සත්‍ය දකිමු. ආයිබෝවන්, ඔන්න අදත් මම ආව ක්‍රීඩා පිටියේ තියෙන ලස්සන සිදුවීමක් කියන්න. මේක අපේ එකම ක්‍රීඩා පළවෙනි ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය සුගිද්දාස ක්‍රීඩාංගණය ගැන තමයි මේක මේ සිද්ධිය තියෙන්නේ. මේ ක්‍රීඩාංගණය හුඟක් ක්‍රීඩා සම්මේලන වලින් කුලීපදන මත මිලදී ගන්නවා. ඒගොල්ලගේ ක්‍රීඩා උත්සව පවත්වන මේකේ හොඳ සෙල්ලමක් යනවා. අපි තමු මල්ල ක්‍රීඩා තරඟ සඳහා ගත්තා කියලා. ඒ ගත්තම ඒ අපි හිතමු කොයි යග්ගුලිය විසි කරන්න හෙල්ල ඒ හැම දෙයක්ම බඩු සප්ලයි කරන්න ඕන ක්‍රීඩා මේ සුගිද්දාස ක්‍රීඩාංගණේ. නමුත් මේ ඒවා දෙනවා මුදල බැන්දම ලක්ෂයකට වැඩි පොඩ්ඩක් මේ දවසකට මේ බඩු ටික දෙනවා. දුන්නාම මේගොල්ලෝ මේ සංවිධායකයෝ මේ දැන් ලේබර්ස්ලක් දැන් ගන්න වෙනවනේ. මොකද පිටින් ගෙනාපු ලේබර්ස්ලට දන්නේ නැහැ මේ මේ හර්ඩල් වල උස තියන්න දන්නේ නැහැ. ඒක කරගන්න තින්ද මේගොල්ලෝ ඇතුලේ ඉන්න කම්කරුවෝ මේක වැඩේට හොඳටම පුරුදුයි. ඉතින් මේගොල්ලෝ කරන්නේ පස් දිනක විතර දාගන්න ඉල්ල ගන්නවා මේ සංවිධායකයෝ. හැබැයි ලේබර්ස්ලා ඉන්නවා කල්ලි ගහිලා. මේගොල්ලෝ කියන්නේ පස් දිනකට වැඩේ කරන්න බෑ. අපිට 13 දිනක්වත් දාන්න වෙන අඩු ගානේ 15 දිනක්වත් දාන්න ඕන. 15 දිනක් දැම්මත් 13 දිනක් දැම්මත් 10 දිනක් දැම්මත් ගෙවන්න ඕන සුගිද්දාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා රජයෙන් ගෙවන්න ඕන පඩි. නමුත් මේගොල්ලෝ එහෙම නෙමෙයි. දවසට 1000 ගානක් ගන්නවා අර මේකෙන්. එතකොට දවස් දෙකට 2000යි දවස් දෙකක් තිබුණා. උන් දෙවේලම කන්න දෙන්න ඕන. උදේ දවල් කෑමක් දෙන්න. මේ ගැරිල්ලක් යනවා මෙතන. උදේ 8:00 මාරේ නම් පහමාට වැඩේ ඉවරයි. පහමාට වඩා ගියොත් තවත් ගෙවන්න ඕන. ලයිට් පාවිච්චි කරනවා තවත් ගෙවන්න ඕන. ඒ ගෙවනවා මනුවට ලේබර්ස්ලට ගෙවන්නත් ඕනේ. එක ලේබර්වට දවස් දෙකට 3000කට වඩා ගෙවන්නත් ඕනේ. මෙහෙම කොච්චර අමාරුින්ද මේ ක්‍රීඩා මේ සංගම් මේ තරඟ සංවිධානය කරන්නේ. ඒ මිනිසුන්ව මරවනවනේ. මෙතන එක නායකයෙක් ඉන්නවා. මෙයාටත් ගාන එනවත් දන්නේ නැහැ මේ ලේබර්ස්ලා කරන වැඩෙන්. බයනතු ඉල්ලන්න පුළුවන්ද? පස් දෙනෙක් දෙන්නේ කිව්වම 10 දෙනෙක් 13 දෙනෙක් දාගන්න. ඒ කියන්නේ ලේබර් ලොක්කෙක් ඉන්නවා. එයා තමයි මේ වැඩේ ගානට කියන්නේ. අපිට පස් දෙනෙක් කියන තුෝක කරන්න බෑ. ඒවා කියන්නේ එක්කෙනෙක් ලේබර් ලොක් එකේ. ඒ ලේබර් ලොක් ඔක්කොම ලොක්කන් ඉන්නේ එක නායකෙක් ඉන්නේ. එක නායකයා ගානට ගාන එනවත් දන්නේ නැහැ. එයත් නොදන්නා වගේ ඉන්නවා වැඩේට. ඉතින් මෙහෙම ක්‍රීඩාවල් කරන්න බෑ කියලා හරියට ක්‍රීඩා තරඟ පවත්වන්න අමාරුයි කියලා අපිට ලැබිලා තියෙන ආරංචි මේවා නවත්තන්න ඕනේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඔව් ඉතින් ගමේ තියෙන පිට්ටනියක කරාම ඊට වඩා හොඳයි. ඔහොම නාස්ති කරන්න බෑනේ සල්ලි. එහෙනම් මං කියන්නේ ක්‍රීඩාවතුමාට මේ ගැනත් හොයලා බලන්න. අදට මේ ඇතිනේ ආයුබෝවන්.